ඇත්තටම අපිට හරිම දුක හිතෙන කතාවක් වාර්තා වෙනවා ඉතාලියෙන්. ඒ ඉතාලියේ මිලානෝ නගරයේ සෙට්‍රෝසාහි පදිංචි මෙම තරුණයා හදිසි හෘදයාබාධයකින් මිය ගිහිල්ලා තියෙනවා. මේ ඡායාරූපවල ඔබට පේන්නේ එම තරුණයාගේ පෙම්වතිය වියතුයි. ඇත්තටම අය මේක කොහොම දරා ගන්න ඇරිද? අපි ඒ තරුණයාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. තියනියගේ පහර දීමෙන් පස්දරුමාවක් මරුදගේ. මෙන්න සම්පූර්ණ විස්තරය. හඟුරංකෙත පොලිස් වසමේ පොරමඩුල්ල ග්‍රාමීලධාරී වසමට අයත් රොටුපිහිල්ල ග්‍රාමයේ පදිංචි 75 වියති මවක් සිය දියණියගේ පහර දීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ නැකත් ගෙදර නන්දාවති නැමැති ගැහැණු දරුවන් 5 දෙනෙකුගේ මවක්. ඇයගේ ස්වාමියා මීට වසර 11කට පමණ පෙර මිය ගොස් තිබෙනවා. දරුවන් 3 දෙනෙක්ව විවාහ දිවියට පත්කොට ඉතිරි දරුවන් දෙන්න සමගින් මෙම අම්මා දිවිය රැකගෙන ඇත්තේ සමෘද්ධි ආධාර සහ වැඩිහිටි ආධාර තුලින්. පදිංචි නිවස ගරා වැටෙමින් තිබියදී රොටුපිහිල්ල විහාරාධිපති පූජ්‍ය අන්කුමුරේ ධම්මසූබිති හිමියන්ගේ නායකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ සහයෙන් පිළිසකර කර දී මියගිය ස්වාමියා වෙනුවෙන් පින් පැමිණීමේ ආගමික වැඩසටහනක්ද පවත්වනු ලැබුවේ විහාරාධිපතින් වහන්සේගේ මාර්ගෝපදේශනත්වයෙන් ප්‍රදේශවාසීන් විසින්. පවුලේ සතරවැන්නා වූ 46 හැවල්දී කේජී වසන්ති මන්දමානසික රෝගයකින් පෙළෙන කාන්තාවක් හේයින් කිහිපවරක්ම සියමවට පහර දී තුවාල කරනු ලැබූ නිසාවෙන් විහාරස්ථානයට ගෙන්වා ආගමික කටයුතු වලට සහභාගී කරවා ගනිමින් සියමවට කරදර නොකරන බවට පොරොන්දු කරවාගෙන තිබූ බව විහාරාධිපති හිමියෝ පවසනවා. කෙසේ නමුත් සියමවට පසුගිය දා කළ පහර දීමකින් ඇය මියගොස් සිටි අතර මෙම සිදුවීමෙන් පසුව ඇය පොලිස් අත්අඩංගුවට ගනු ලැබ වලපනේ දිසා අධිකරණයට යොමු කිරීමට නියමිතව පවතිනවා. ස්ථානීය පරීක්ෂණය සිදු කළ මහනුවර සහකාර පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතා සහ හඟුරංකෙත ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති අශේල කේ හේරත් මහතාගේ නියෝගයන් අනුව පොලිස් පරීක්ෂණ රණවීර පොලිස් සැරයන් තිලකරත්නයන් නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා. එම පරීක්ෂණයේදී මන්දමානසික රෝගී වසන්තිට මිසි පියෙක් නොමැතිව ලැබූ පිරිමි දරුවා ලදරු අවදියේම ඇයට නොදන්වා රහසිගත ලෙසින් සිය මෑණියන් විසින් පවුලේ අයෙකුගේ රැකවරණය පතා ලබා දීම ගැන මෙම ගැටුම නිර්මාණය වී ඇති බව හෙළි වී තිබෙනවා. එම දරුවාට වයස අවුරුදු 6ක් ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා. වලපනේ දිසා අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරු කුමාරි ජයවර්ධන මහත්මියගේ ස්ථානීය පරීක්ෂණයෙන් පසු මියගිය මාතාව මහනුවර රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කොට තිබූ අතර දේහය පසුගිය 10 වන දින අවසාන කටයුතු සිදු කරන ලද්දේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන්.